प्रश्न कांति चूर्ण सहित लीव आयुष दंताले पे दत्तोले ऐति प्रश्न दहायक वालकाई राटे इतिहास इतिमुल देवेंत मार्दिके अर्बुदे ने गोड़ा आप ही देखें तक टा बेदिनो आगरु नियोज कताना है कतुन मैं अर्बुदे दी रानील विक्रमसिंह मैत्तुमा करने जावनिका इतामत में वेनास्म देयक मां मैं आशा दी नियोज कताना है कतुमा एका एका कतावक कियान क्या मति मैं राटे इन्नवा कोटस देखा මේ මනත මේ පාර්ලිමේන්තු ඉන්න කොටස් දෙකක් ඒක තමයි පළු වෙන්න බැනුම් අහගෙන පළු වෙන්න බැනුම් අහගෙන වැඩ කරනවා තව කට්ටියක් ඉන්නවා පළු වෙන්න බැන බැන කිසිම දෙයක් නොකර ඉන්න සෙට් එකක් සෙට් දෙකක් ඉන්නවා පළු වෙන්න බැනුම් අහගෙන වැඩ කරන මිනිස්සු ඉන්නවා පළු වෙන්න බැන බැන නිකන් ඉන්න සෙට් එකක් ඉන්නවා ඒ නිසා මේ රටේ මිනිසුන්ට මේක දැන් දේශපාලනය අප්‍රියා වෙන්න දේශපාලනේ හිරිගිද වෙන්න හේතුව තමයි මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දී රටේ මිනිසුන්ට එකතු වෙන්න බැරි පාර්ලිමේන්තුවක් තියෙන එක තමයි මිනිසුන්ට තියෙන ලොකුම අසහනය සහ මේ දේශපාලනේ ගැන තියෙන නරකම ආදර්ශය තමයි අපි දීලා තියෙන්නේ. ඉතින් ගරු නියෝජ කතානායකතුමනි අවුරුදු 74ක් යනකොට මේ රටේ දේශපාලඥයෝ එපා වීම 225ටම වග කියන්න ඕනේ කියන ගැන මම වැඩි කියන්නේ නැහැ. ඒක ඇත්ත. ඒක වෙනම පක්ෂයක් අරගෙන ගලෝගේ කැම්පේන් එකක් කරන්න හදනවා. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. අවුරුදු 74 30 මේ දේශීය 25ම පාලනය කරපු මිනිස්සු වග් කියන්න ඕනේ කියලා කියනවා. හැබැයි මම ඒකට තව එක අලුත් කෑල්ලක් එකතු කරනවා. පාලකයෝ වගේම පාලකයෝ පත් කරන මිනිස්සුත් මේකට වග් කියන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. එනිසා අපි ඔක්කොම මේකට collectively responsible. ඡන්ද දීපු මිනිසොත් ඡන්ද ගත්ත මිනිසොත් මේකට වග් කියන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මම ආඩම්බර වෙනවා ඊයේ දවසේ අගෝස්තු 9 මාසයක් ඉන්න බලන් එන්න කිව්වා. මාසයක් ඉන්න බලන් එන්න කිව්වා. එළවලමයි ගෙදර යන්න කිව්වා. අවසන් සටන කිව්වා. විලේ විධානෙත් ඉන්න කිව්වා. පාරේවත් පුරව දැක්කේ නැහැ. ගරු නියෝජ කතානායකතුමනි मुकाद रणिलेशन අපි කවුරුත් ඇමතිවරු පඩි ගන්න නැහැ කිව්වනම් ඕන මෙන මන්ත්‍රීවරයෙක් ඇමති කෙනෙක් වුණොත් පඩියක් දෙන්නේ නැහැ කියනවනම් ඔබතුමාලට කිසිම වරප්‍රසාදයක් නැහැ රට ගොඩ ගන්නෙන් රට වැටලා තියෙන අගාදෙන් අපි බාර ගන්නකොට ෂෙඩ් එකක් ගාවින් පාරේ යන්න බෑ ගෑස් ටිකක් නැහැ ගෑස් පෝලිං වල පෝර ටිකක් තිබෙන්නේ නැහැ පෝර පෝලිං වල ලංකාව ආහාර අර්බුදයකට ඔන්න මෙන්න යන්න තිබුණි අර නියෝජ කතානායකතුමනි ඇයි කුවක देशपालन से गत तीन थंब दोई दुखा नैगर नियोज कथा नायक तुम इक हेतु अरे फल बेनुंगा देशपालन वासी तन अपे देशपालन इगापार चंदे दिन बुलाई अरे लिडा मेरण तपे बड़ शुद्ध අපි දන්නවා අපි ගියේ මේකට අවංක චේතනාවෙන් නිකම් පැත්තකට වෙලා තනතුරු අරගන්න ඕන්නම් එහා පැත්තේ ඉඳන් මේ ආණ්ඩුව වැටුණාට පස්සේ ගන්න පුළුවන් ඉහළම තනතුරක් ගන්න තිබ්බා ඒක නෙමෙයි අවශ්‍ය උනේ වගකීමක් ගන්න වගකීමක් ගන්න වගකීමක් ගන්න ඕනේ මේ රටේ 225ටම මිනිසු කියනවා නම් උඹලා ගැන අපිට එපා වෙලා තිත් වෙලා තියෙන්නේ කියලා ඒක ඔබතුමාලටත් පොදු වෙනවා කියන එක අමතක කරන්න එපා ගරු නියෝජ කතානායකතුමනි මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති ලතා වල්පොල ශූරින් ගැයූ ගීතයක් ඒක තමයි පෙරදිග මුතු ඇටයයි කියන ගීතය ඒක ලස්සන වදන් පේලියක් තියෙනවා ඒකේ තියෙනවා නැගී සිටිය හැක එක්සේ සත්වි බෙදී ගියොත් රටයයි සුන් වී කියලා තාලෙටම කියන්න පොඩ අමාරු සද්දයක් වුණේ මියුසික් එකක් පැත්තෙන් ඒ වුණාම ගරු නියෝජ කතානායකතුමනි මේ වචනේ පරිසමාපාතෙම ප්‍රේමදාස මහත්තයාගේ හැම රැස්වීමකම ගාපු ගීතයක් තමයි මේ ගීතය
ප්‍රේමදාස මහත්තයා පුතාට එක තේරෙනවද දන්නේ නැහැ. ඒක තමයි ලතා වල්පොළ ශූරින්ගේ ගීතය පෙරදිග මුතු ඇටයයි මේ. නැගී සිටිය හැක එක්සේ සත්වි බෙදී ගියොත් රට යයි සුන්වි. දල බලන්න. දැන් මේ රට බෙදෙන්න තව දෙයක් නැහැ. බය රට බෙදෙන්න තියා රට හිටගෙන ඉන්න විදියක් නැහැ. ඒත් අපි තාම කරන්නේ දේශපාලන වශයෙන් බෙදී ලසටම් කරන එක. මොන තරම් කැතයිද ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේම මේ රට බංකොලොත් වීම කිසිම විදියකින් මං කිව්වා කිසිම භාෂාවකින් කියන්න ඕනේ අර පඩි ටෝක් දෙනවනේ අපි කියන ගමේ භාෂාවෙන් කියන පඩි ටෝක් දෙනවා කියලා. පඩි ටෝක් දිදී ඉඳලා වැඩන්නේ වගකීමක් ගන්න බැරි සෙට් එකක් ඉන්න තැන. ඒ නිසා මතක තියාගන්න කරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට යම් කිසි මට්ටමක පාලනය බිඳ වැටෙනකොට අපි ඒකට යහපැත්තේ ඉඳන් බලාගෙන අපේ ඇඳුම් සූට් මහගෙන ඉන්න තරම් අපිට මේ මේ දේශපාලන වශයෙන් අර ගෞරවයක් එහෙම නැත්නම් අසික්කිත ගතියක් අපේ තිබුණේ නැහැ. අපි හිතුවා නැහැ අපි මේ වෙලාව වෙන්න ඕනේ මේක පෝට්ටුවේ කණ්ඩායමක් එක්කද මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂක කණ්ඩායමක් කියන එක නෙමෙයි. රට ගොඩ ගන්න වැඩපිළිවෙලට අපි අපේ පක්ෂයට එදා කිව්වා ඒගොල්ලන් එන්න කැමති වුණේ නැහැ. අපි ගෝ එනං අපි ගිහිල්ලේ වැඩේට කරන්නම් කියලා. ඒ නිසා මම තවම ඉල්ලීමක් කරන්නේ මේක පරක්කු නැහැ. සමහර මිනිස්සු කියනවා කරු නියෝජක කතානායකතුමනි විපක්ෂය කියනවා විශේෂයෙන්ම පෝට්ටුව බේරගන්න තමයි රනිල්ව ගෙනාවේ කියලා. හැබැයි ඇත්තම කතාව මොකද්ද? ගෝඨාභය ජනාධිපතිතුමා ඉස්සල්ලාම එන්න කිව්ව සජිත් ප්‍රේමදාස මහත්තයා. මම හැමදාම කියන්නේ ඒක. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.